සංගමේ සභාපති රවී උමුදේශ් සහෝදරයාට අපගේ යෝජනා පිළිබඳ අදහස් දෙන්න සලස්වනවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා. අපි මොහොතකට අමතක කරමු ඔහු ගියාද යවුවද කියන එක. දැන් මේ රටේ මහජනතාවට තියෙන වගකීම සහ විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට පක්ෂ නායකයන්ට තියෙන වගකීම මොකක්ද? අරගලකාරයෝ විදිහට මම පැහැදිලිවම කියනවා, අරගලකාරයන්ට සහයෝගය දීපු අය විතරක් නෙවෙයි, කුරුසි සන්ධි ව්‍යාපාරය අරගලකාරයෝ විදිහට අපි යෝජනා කරනවා. දැන් මේ රටේ දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. මේ රට ව්‍යවස්ථානුකූලව සුවපත් කරන්නට පුළුවන්, අරගලය නවත්තන්නට පුළුවන් වැඩපිළිවෙලකට එන්න කියලා. හැබැයි අපි ව්‍යවස්ථානුකූල උත්තරයක් පාර්ලිමේන්තුවෙන් ගන්න හදන්නේ, අපි මේ රටේ පාර්ලිමේන්තුවේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැති මරිමෝඩියෝ නිසා නෙවෙයි. ඉතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනකොට, මහින්ද රාජපක්ෂ ගෙදර යනකොට මේ රටේ පාර්ලිමේන්තුව තියෙන්නේ මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ මේ රට මේ වලට ඇදලා දාන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ව රවට්ටලා ගත්ත ඡන්ද පදනම මත ස්ථාපිත වෙච්ච පාර්ලිමේන්තුවක්. ඒකේ ඔක්කොම ඉන්නේ පොට්ටුකාරයෝ වැඩිපුර. එතකොට අපි ව්‍යවස්ථානුකූල උත්තරයක් ඉල්ලනකොට කාට හරි දෙනවා නම් හරි ශෝක්නි ගේමක් දාන්න මේක කියලා, එහෙම මරි මෝඩ ජාතියක් මේ රටේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පොට්ටුකාරයන්ට අපිට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට වැරදිලා. දැන් අපි පැහැදිලිවම මේ රටේ ව්‍යවස්ථාවට තියෙන ගෞරවය දක්වන්නේ ඔය පොහොට්ටුවේ මොනාවිෂ්ඨ කරගන්න නෙමෙයි. දැන් පොහොට්ටුවේ අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ බෙල්ල වැලදා ගන්නට ඕනේ ඔය පොහොට්ටුවේ ඉන්න කට්ටිය. හැබැයි අපි ඉතා පැහැදිලිව කියනවා මේ ව්‍යවස්ථානුකූල අපි උත්තරයක් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ අනුප්‍රාප්තිකයා විදිහට. මේ රටේ නැවත ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ වුණා ඉස්සරහට ගෙනියන උපක්‍රම දියත් කරන්නට නෙවෙයි. ඉතින් ඉතා පැහැදිලි අපි ඉන්න ව්‍යවස්ථානුකූල උත්තරයේ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ ඉන්න බැරි නම් ඒහා සමානවම රනිල් වික්‍රමසිංහ ඉන්නත් බෑ. වෙන කෙනෙක් එයාගේ අනුප්‍රාප්තිකයෙක් විදියට ආවනම්, එහෙම නැත්නම් බහුතර පොහොට්ටුවේ බලයෙන් ආවනම් ඉන්නත් බෑ. ඒ කියන්නේ එහෙම උත්තරයක් හෙට දවසේදී පාර්ලිමේන්තුව මේ රටට ගේනවා නම් මේ රටේ අරගලය නවතින්නේ නැහැ. මේ රටේ අරගලය නවත්තන්නත් බෑ. ඒ නිසා මේ වෙලාවේ පටන් අරගෙන තියෙනවා අර සුපුරුදු වෙළඳාම මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා වෙළඳාම් කරලා බහුතරය හදාගන්න ක්‍රමය. ඒකට ඉතා දක්ෂයෙක් ඒදත්තවරයෙක් විදියට ගෝඨාභය රාජපක්ෂලා සහ අනිකුත් රාජපක්ෂලා එකතු වෙලා පත් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ හිතනවා නම් මේ ඒජන්තයා දාලා තරවුකරණයේ ඇතුලේ මේ රටේ ජනාධිපතිලා හදන්න, පැහැදිලිවම මේ රටේ අරගලය නවතින්නේ නැහැ. ඒ නිසා අපි නැවත මතක් කරනවා වගකීමක් තියෙන දේශපාලකයෝ විදියට හැසිරෙන්න, මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමෝටම අපි කියනවා වගකීම් යුතු විදියට හැසිරෙන්න. මේ වෙලාවේ මේ රට ගිනි ගන්න එක නවත්තන එක අවසාන නිමේෂයේ හරි තමුන්නාසලගේ වගකීමක් කියලා හිතනවා නම් අපිට හිතෙන්නේ නැහැ මේ 10ක් 12ක් ඡන්ද ව්‍යාපාරයකට ඇවිල්ලා ඒකමතියක් හදාගන්න බැරුව අඩුගානේ තමන්ගේ විරුද්ධවාදියාව තෝරාගන්න බැරුව අරයත් ඉල්ලනවා මෙයත් ඉල්ලනවා අරයත් ඉල්ලනවා මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ හදන්නේ රනිල් වික්‍රමසිංහව දිනවන්න කියලායි අපිට හිතෙන්නේ. මේ ඡන්ද ටික බෙදාගන්න කට්ටියක් බදාගන්න කට්ටියක් පාර්ලිමේන්තුව ඇතුලේ Tamante එකඟතාවයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා මේ රට ඉල්ලන සුවපත් කරන කෙටි කාලීන ආණ්ඩුවට නායකයෙක් හදාගන්න බැරි තැනක අපි මේ රට තියාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපි යන්නේ නැවත වතාවක් මේ රට ගිනි ගන්න අරගලයකට. ඒ නිසා අපි කියනවා පළවෙනි එක තමයි ඔය රොත්ත පිටින් ඉල්ලන අපේක්ෂකයන්ට අපි වගකීමක් කියනවා. කරුණාකරලා ඉදිරිපත් කරන 20 වෙනිදාට ඉස්සල්ලා ඕගොල්ලෝ මොනවද මේක බාරගත්තාම කරන්නේ? මම ආවලාගේ අනුප්‍රාප්තිකයා, මම ආවලාගේ අනුප්‍රාප්තිකයා කියන එක නෙවෙයි. ඒක 20ට ඉස්සෙල්ලා මේ රටේ මිනිසුන්ට ඉදිරිපත් කරන්න. ඔයගොල්ලෝ ළඟ තියෙන්න එපයි හදාගත් එක. දෙවැනි එක තමයි අපි ඉල්ලනවා ඡන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. තමන් මොකද්ද කරන්න යන්නේ කියලා සභාගත කරන්න. ඒ සභාගත කරලා ඔය අපේක්ෂකයන්ට ඔය ඡන්දෙ ඉල්ලන්න. හැබැයි මතක තියාගන්න මේක සදාකාලික ආණ්ඩුවක් හදන එකක් නෙවෙයි.
මේක සදාකාලික ආණ්ඩුවක් හදන එකක් නෙවෙයි මේ රට ඉස්සරහට ගෙනියන්න කෙටි කාලීන දර්ශනයක් සහිත වැඩපිළිවෙලක් එක්ක එන එක. ඒකේ දේශපාලන ගේම් ගන්න හදන්න එපා. ඒකේ බල අරගලය කරන්න හදන්න එපා. අපිට මේ කියන විදිහට මේ විකෘති සාගත පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාවට ඉඩක් දෙන්න හැකියාවක් නැහැ. ඒක තමයි මේ නැවත නැවත ඔප්පු කරන්නේ. මේ රටේ දේශපාලඥයෝ හැදෙන්නේ නැහැ. මේ රටේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැදෙන්නේ නැහැ. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා සල්ලි වලට විකිණෙන්න. මේවා සේල් කරන්න. කවුරු හරි කමක් නැහැ. තමන්ගේ අර පජාත වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ඉස්සරහින් තියලා පිටිපස්සෙන් යන්න. තෝරාගන්නේ මේ වගේ හිත්තෝ. එතන අපි කියනවා අපි ව්‍යවස්ථාවට මුල්තැන දෙන්න ගියාට මේ රටේ ව්‍යවස්ථා දායකයේ ඉන්න එකෙක්වත් ව්‍යවස්ථාවට මුල්තැන දෙන තත්ත්වයක් නැහැ. මේ රටේ ජනමතයට අහුම්කම් දෙන තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිට ඉතුරු වෙලා තියෙනවා මේ රටේ මිනිස්සු විදියට ඉතාම කෙටි කාලයකින් මැතිවරණයකට ගිහිල්ලා මේ රටට නැවත මේ රට පාලනය කරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න වැඩපිළිවෙලට අන්නේ ඒ වැඩපිළිවෙල සඳහා මේ ආණ්ඩුව පාවිච්චි කරමු. අපි ඉතා පැහැදිලිව කියනවා සමහරු කියනවා මැතිවරණයකට යන්න සල්ලි යනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදීම මේ රටේ වැඩ කරන ජනතාව විදියට මැතිවරණයට යන වියදමෙන් තුනෙන් එකක් ඉතුරු කරලා දෙන්න රාජ්‍ය සේවකයෝ විදියට අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණයේදී දීමනා නොලබා මේ රටේ මේ මැතිවරණයට අවශ්‍ය සහයෝගය දෙන්න. මොකද මේ වියදම දිහා පෙන්න හිටියොත් අපි මේ අරගලවලට මේ රට ආපස්සට යවන මේ රට හදන්න තියෙන හැම තම්පරයක්ම ආපස්සට යවන ගාන ගණන් ඇදුවොත් මැතිවරණයට වඩා දහස් ගුණයක් අපි දැනට වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපිට ව්‍යවස්ථාවට මුල්තැන දෙන්න අපි කොච්චර හිතුවත් ඒ සුජාත බව ව්‍යවස්ථාව හදන තැන ඉන්න මන්ත්‍රීවරුන්ට නැත්තම් අපිට විකල්පයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන ඒක ඉතා වහාම මේ රට ෂණිකව මැතිවරණයකට ගෙනියන්න. ඒ වගේම මේ මැතිවරණයට ගෙන යාමේ වැඩපිළිවෙල කරුණාකරලා හදන නායකත්වයක් පාර්ලිමේන්තු එකඟතාවයෙන් හදන්න. එහෙම නැති වුණොත් මේ අරගලය නැවත වතාවක් හෙට දවසේ ආරම්භ වෙනවා මයි කියන එක අපි සපත කරනවා. ස්තුතියි.